Bukan segera nong. Bisa-bisa. Hansa kenapa tak kian? Hansa nukar itu tidak ada Hansa kan lah kata dia ini minum aku. මිස් මේ මගේ යාළුවා හම්බෙන්න කියලා එයා ඇතුලේ ඉන්නවද මිස්? යා නිදිනේ. ඒකයි මම යාගේ ෆෝන් එක අන්සර් කරේ. ඔයා එන්න ඇතුලට. නෑ කමන්නේ මිස් මං එළියෙන් ඉන්නා. එන්න ළමයි ලැජ්ජ නොවි. අපි මොනවාරි බොරගම කතා කරමු. අනේ මුකුත් ඕනේ නෑ මිස්. මිස් කියන්න එපා මල්ලි. අක්කා කියන්න. යාලුව මෙහෙනවා කියලා වා විතරද දන්නේ? ඌ මට නොකියන දෙයක් නෑ අක්කේ. හැබැයි ඉතින් මට කියන හැමදේම වෙන අයට කියන්නෙත් නෑ. හොඳම යාලුවගේ. ඒකත් හොඳයි. අපි දෙන පොඩි කාලේ ඉඳලම හොඳම යාළුව. මොකද්ද හොඳයි කියලා කිව්වේ? නෑ. එයා මෙහෙනවා කියන එක ඔයා විතරක් දැනගතර කමන්නේ නැත්තම් මට හරිනෑනේ. අයියෝ අත්ත බය වෙන්න එපා. මං ඉතින් කටින් කෙළ බිඳක්වත් හලන්නේ නැහැ. අක්ක මේ තනියම දින්නේ? මං ඇහුවේ ඇඳලාද? හරි කල්ල නන්නේ. හැබැයි ඉතින් තනියකුත් නැහැ. ඒකට පුරුදු වෙලා. මම වගේ තමයි. මමත් එහෙම තමයි. අක්කේ පරක්කු වුණා මේ. මං අරුව හැරවන්නද? යන්න හදිසියේද? නෑ මම හදිසියේකුත් නෑ ඉතින්. කොහොමත් අපි නිසාචරයිනේ. ඔයාලා ඉගෙන ගන්නා කිව්වා නේද? ඔව් මේ අරුණන් බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක් කරනවා. වන් ජොබ් එකක් කරනවා. මල්ලි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා? අක්කා කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ. මට තාම එහෙම කවුරුත් නැහැ.
කොල්ලෙක් වුණාම පරක් වෙලා බැඳට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වයසට කෙල්ලෙක් ඉන්න ඕනේ. මං කියන්නේ එක්ස්පීරියන්ස් එකටත් එක්ක. අපෝ ඕවට තාම කල් තියෙනවා කේ. එතකොට ඔයාගේ යාළුවාට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් නැද්ද? නෑ. ඌ අක්කට තමයි බොක්කෙන්ම ලව් කරන්නේ. මල්ල බීලා ඉවරයි නේද? ඕකේ. මොකක්ද අරුවර කියපු කතා? මොකක් කතාවද? රුවාට ආදරේ කරා කියපු කවුද අනේ දන්නේ? ඒක ගෙම්ම තමයි අහන්නේ. ඇත්තට අනේ මේ රාධික නෑ මෙතන බබා වෙන්න හදන්නේ නැතුව මට ඇත්ත කියනවා. ඇත්ත කියන්නේ මට ඔයාට වගේ හංගන්න දේවල් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් පිළිගන්න බයත් නෑ මම. දැන් තියෙන ප්‍රශ්නේ අපි මූට මොකද කරන්නේ? ඉස්සෙල්ලාම බලන්න ඕනේ අරු මෙහාට ආපු විත්තිය තන්නේ මූ විතරයි කියන කතාව ඇත්තද බොරුද කියලා. හදයි තින් ඒක ඇත්ත වුණත් බොරු වුණත් දැන් මූට ආපහු යන්න දෙන්න අපිට බෑ. ඒ කියන්නේ අපි එක මිනිහක් මදිද දෙයිනේ? නෑ. එනේ තේ මූ ලියලා දාලා මේ රහස කාටවත් කියන්න එපා කියලා මූ ගෙදර යමුනේ. ආ එතකොට ඔයාට ආයේ මේ ගෙදර පත්තම්බන්නේමත් ඕනේ නැ එකක් නැ. ආදී හැම තිස්සෙම හිතන්නේ නෙගටිව් විදියටනේ. අපි ඉස්සෙල්ලා අරුවගෙන බලමු. ඊට පස්සේ ඊට මූට මොකද කරන්න කියලා. හැම නරකක්මයි මටම වෙන්නේ කියලා. ජීවිතේ කියන්නේ මොන විතර දේවල් සිද්ධ වෙන එක තමයි. කොමෙන් අර අපි කරපු කියපු දේවල් වල හොඳ නරක තමයි අපේ වශයෙන් ඉන්නේ. ඒක තමයි කර්මය කියන්නේ. මම නවත්ත ගන්න බාතියද? කර්මය කියලා හිතාදා ගන්න පුළුවන් ඉඳලා හිටලා හරි හොඳ දෙයක් වෙනවා. මං වාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද? ඔයාට මාව එපා වුණේ මට වටලා මෙදෙන්න බැරි වෙච්ච නිසාද? දැන් මේ ඕවා කතා කරන්න පුළුවන් වෙලා ගන්න වෙන්නේ. අපි හැමදාම කරේ අපි ගැන කතා කරන්න වෙලාවක් එනකම් බලන් හිටපේ. හරි වෙලාවේ අපි හරි දේ කතා කරලා තිබ්බනම් දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. මේක තමයි හොඳම වෙලාව. කියන්න වාතේ ඒ නිසාද? ඔයාට එහෙම හිතනවා නම් ඉතින් එහෙම වෙන්නේ නැහැ. කොහොමනම්? මට දැන් මේ හැමදේම ඇති වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම පාවෙලා තියෙන්නේ. එහෙම වෙනවා නම් වෙන්න ඕනේ කෙනා මම.
මමයි මේ ගෙදර මුළු දවසම තනියෙන් ඉන්නේ. කියන්නේ මහා ආත්මార్థකාමී જાතියක් උන් කවදාවත් විශ්වාස කරන්න එපා කියලා අපි අම්මා නිතරම ඉස්සර මට කියනවා. මොකද අපේ තාත්තට අපේ අම්මා කොච්චර හොඳ ගෑණියෙක් වුණත් අපේ අම්මා මදිම. කිරිමි හිතන්නේ උන් ගැන විතරයි. කිරිමි ගෑනුව තියා ඉන්නේ අහවල් වැඩි කරලා. ආත්මార్థකාමී වෙන්න නම් ඉතින් මේ ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. මිනිස්සු අවස්ථාවේ හැටියට හරි කුහුද්දක් විදිහට හරි ආත්මార్థකාමී වෙනවා. ඒක කොහෙද ගෑනු පිරිමි? පිරිමි කොච්චර ආත්මార్థකාමීද කියලා කියනවා නම් උන් ඇඳේ හරි සතුට වෙනවා. ඒ වැඩේ කරලා ඉවරලා ගෑනුන්ගෙන් අහන්නේ වා සතුටු නාද කියලා. දැන් මේ අපි සෙක්ස් කරලා ඉවරනාට පස්සේ ඔයා සතුටු වුණාද කියලා මම අහන්නේ නැති එක ඩාට දෙන ප්‍රශ්නේ. නැහැ. තමසේ මොන જાති මිනිහද බාතිය? ඔයා හැමදාම කරේ ඕක. මං කියන දේවල් කවදාවත් තේරුම් ගන්න උත්සාහ කරේ නැහැ. ප්‍රාන්තිකා අපි දෙන්න දුරස් වුණා තමයි. ඒ වුණාට ඒ හේතුවට ගෑණියෙක්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔයා ඔයා ඔය 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 කරන්නේ බොරුවට මාව සැක කරන්නේ. ඔය සැකේ හරිම භයානකයි. ඔන්න ඔය සැකේ මිනිස්සුම බොහොම දරුණු දේවල් කරන්න පොළඹවනවා. එතකොට මං ඔයා සැකලා තින් නිකන්නේ. මං තමයි දැන් එතකොට ඔක්කොටම වැරදි. අයියෝ මං කියලා දේ තමයි තේරුම් ගන්න නැත්තේ. ඇයි තමුසට මං කියන්නේ පිළිගන්න බැරි? ඇත්ත පිළිගත්තා නම් ඉවරයිනේ ප්‍රශ්නේ. අපි හැමෝම වැරදි කරනවා. ඒත් කරන වැරදි පිළිගන්න හැමෝටම බෑ. අපි ආදරය කරන මනුස්සයර කරන වැරදි පිළිගන්නේ නැති තාකල් ඒ මනුස්සයා අපිට නායකාරයෙක් වෙනවා. මේ මෙතන පිළිගන්න දෙයක් ඇත්තෙත් නෑ. තවදුරට කතා කරන්න දෙයක් ඇත්තෙත් නෑ. මං කතා කරලියෝ නෑ බතිය. අපිට දැන් ඌව කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. අපිට කරන්න වැඩ තියෙනවා. තමුසෙට තමුසෙට මං ගන්න ගානක්වත් නෑනේ. තමුසෙට ඇත්තටම මං ගන්න ගානක් නෑ.